ඒක දුෂ්මන්තට දුෂ්මන්තට මේ වෙනකොට පත්තු වෙලා ඉවරයි ගොඩාක් ප්‍රශ්න ඒ කියන්නේ ඔයාලා දන්නවා මෑණිය දුන්න ෂොට් එක කෙලින්ම අපි ඉල්ලනකොට පිරිමි තැන ඉඳලා තමයි පටන් ගත්තේ එයාට ආයේ ගෑනුත් එක්ක නිදා ගන්න බැරි විදියට වැඩ කරන්නේ අපි ඉල්ලනකොට මෑණිය දෙනවා මෑණියගේ තීරණය එතකොට එයා කරපු බලු වැඩ දැන් එළියට ඇදීගෙන එනවා මෑණිය එක පාර මාරන්නේ මත් දීලා මරන්නේ දඬුවම සැරයි ඒ කියන්නේ වැරදි කරපු අයට දඬුවම් සැරයි ඒක මගේ හරහා ගියපේක ලොකු දෙයක් මමයි ඉල්ලුවේ ඉතින් මෙයාගේ කාලේ ඉවරයි ඉතින් දැන් ගොඩාක් ප්‍රශ්න මතුවෙලා මෙයා වශිගේ වරි ගොඩාක් අයට එයා ඔයාලා කවුරු හරි දුෂ්මන්තගේ දේවාලයට ගෑනු හෝ පිරිමි දෙගොල්ලෝ ගියා නම් බඩවල් චෙක් කරගන්න හොඳ දේවාලකින් ඈ ජරා දේවාලකින් නෙමෙයි හොඳ දේවාලකින් නැත්නම් ඒ දේවාලෙත් ඔයාලා හො අමාරුවේ දායි චෙක් කරගන්න මේගොල්ලෝ බඩට ගොඩාක් ජරාව දීලා තියෙනවා වශී විකුරුකම් කරලා තියෙනවා ලස්සන ගෑණියෙක් නම් සල්ලි තියෙන ගෑණියන් අනිවාර්යෙන් දෙන්නටම දෙනවා ඒ නිසා දෙන්නම චෙක් කරගන්න අනිත් එක මෙයා ඒ දීපෝවල බල බිඳිලා තියෙන දැන් අනිත් එක මට ගහපු නිසා අපි ආපහු කැපපු නිසා ඒ මෙයාට වැඩ කරපු ගුරුන් වහන්සේලාගේ බල අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වශි වැඩ කරන්නේ නැහැ. දැන් ගෑනු ගොඩක් මෙයාට එරෙහිව ඇවිල්ලා තියෙන්නේ මුදල් වංචාවලට. මුදල් වංච කරලා එක එක්කෙනාගෙන් ගත්ත දේවල් දැන් එළියට එනවා. ගොඩාක් මුදල් වංචාවලට මෙයා අහු වෙනවා. ඉස්සරහට වෙන දේ මම කියන්නම් අනාවැකි. මෙයා පොලිසිය හිර යනවා. මෙයා පොලිසිය ගොඩාක් කේස් මතු වෙනවා. පර්ණේවත් අලුත් වෙනවා. මෙයා ඊට පස්සේ හිර යනවා. හිරේ ගිහිල්ලා මෙයා මානසික වැටෙනවා ගොඩාක්. දැනටත් එයා මානසික වැටිලා මොකද පිරිමි තැන වැඩ කරන්නේ නැහැ කියන්නේ එයා දැන් ડોක්ටර්ස්ලා හම්බෙනවා. විටමින්ස් බොනවා. අරව කරනවා මේව කරනවා. කාලි අම්මා සත්තයි යාට කවදාකවත් එක ආය හදා ගන්න බෑ. ඉතින් අනිත් එක තමයි මෙයා හිර යනවා හිරෙන් එළියට ඇවිල්ලා මෙයා මහපාරේ බල්ලෙක් වගේ මැරෙනවා මේ කනාගතේ මම කියන්නේ මේ වෙන දේ මේ තමයි සත්‍ය මෙතන ඉහට සත්‍යයක් නැහැ දුෂ්මන්තට වෙන දේ මෑණිය තින්නේ කරලා ඉවරයි අපිට පණිවිඩය ඇවිල්ලා ඉවරයි ඒ නිසා යාට ඒ ටික අනිවාර්යෙන් වෙනවා හරිද මෙයා දියසෙන් වගේ රඟපාන්න හදනවානේ දැන් ඒ කියන්නේ මෙයා දැන් රඟුවා මේ කවුද මෙයා වගේ මේ කවුද රාවණා වගේ රඟුවා දැන් රාවණා වෙන්න බැරි වුණා ඒක කැඩුනා ඒ ට්‍රෙන්ඩ් එක කැඩලා ගියා අපි නිසා හරි කවුරු නිසා හරි එක නැති වෙලා ගියා TikTok එකේ රඟන්න බැරි නිසා දැන් දියසෙන් පාරක් දාගෙන එනවා මම දැන් ඔයාලට කියන්නම් දියසෙන් කවුද කියලා දියසෙන් කියලා කියන්නේ මගේ පාට්නර් ඔයාලට ඉස්සරහ බලා ගන්න පුළුවන් මං ගාව බොරු නැහැ කාලි අම්මගේ පුතායා මම දුවහ කාලි අම්මගේ පුතායා මම දුවහ ඒ වගේ දුව පුතු ඕන තරම් ඇති අපි දෙන්නත් දෙන්නේ කම්මගේ ඉතින් ඒ නිසා 2030 වෙනකොට එයා ඉදිරියට එනවා දැනටත් එයාට ලොකු බලයක් තියෙනවා දියසෙන් නම් එයාට පුළුවන් වෙන්න ඕනේ වැස්සක් නවත්තන්න S2කින් එයාට පුළුවන් ගින්දර පිට කරන්න ඒ වගේ ලොකු අසීමිත බලයක් තියෙන කෙනෙක් තමයි දියසෙන් කියලා කියන්නේ ආ රජ කෙනෙක් ගියාත්මේ රජ කෙනෙක් ඉතින් මේක මෑණියන්ගේ අවසරයේ ඇතුව මම මේ කියන්නේ ඉතින් එයා රජ කෙනෙක් නම් එයාගේ මම යයි එකට ආත්ම හතරක් තිස්සේ ආපු දෙන්නේ එතකොට මං කවුද කියලා ඔයාලට කියන්න ඕනේ නෑනේ මං කියා ගන්න ඕනේ නෑ ඉස්සරහට 2030 දී මුළු ලෝකෙම බලවත් රටක් වෙනවා ලංකාව ඒකාධිපති විදිහට යා මේ ඔය පාර්ලිමේන්තුවම නැහැ එයා පාලනය කරන ලස්සනට රට හිතා ගන්නත් බැරි විදිහට රට දියුණු වෙනවා ඒ වගේම ලෝකෙන් බලවත්ම රටක් වෙනවා සතුටුද ඔයගොල්ලන්ට